යසති නහ ක්‍රියාකාරකම් ටික නේද? ජලය වාෂ්ප වෙන ක්‍රියාකාරකම්. ඊට පස්සේ ඔයාලට තිබුණේ ආර ජලය සොයාගන්නනේ ස්ථාන තුනකින් ඒ ජල සාම්පල් පරීක්ෂා කරන ක්‍රියාකාරකම්. හොඳයි. ඒව හොඳට කරලා තියෙන සමහර වීඩියෝස් ඒව මම අනිත් ළමයින්ටත් දාන්න මේ බලන්න ෂෙයා කරා. නේද? සමහර ඒවා මම වෙන මගේ වෙන පන්ති වලටත් මම ෂෙයා කරා ඔයාලගේ වීඩියෝස් එතකොට එයාලත් ඒව බලලා අලුත් අලුත් ඒවා තිබුණා. සමහරව මගේ Facebook එකට දැම්ම ඔයාලගේව දැම්මේ නෑ. මේ හොඳට ඉදිරිපත් කළ දුන්න සමහර ළමයි මේ ප්‍රසන්ටේෂන් එකක් වගේ ලස්සනට කරලා තිබුණා. රයිට්. එහෙම තමයි කරන්න ඕනේ. අපි ඉස්කෝලේදී කරන්න බැරි වෙන දේවල් ගෙදරදී අපි කරන්න ඕනේ. නැත්තම් අපිට මේ පාඩම නිකන් ඉගෙන ගත්තට වැඩක් නැති. නේද? ඒක මතකද? ඒකෙන් ලැබෙන්න ඕන අවබෝධය අපි හරියටම ගන්න ඕනේ. එතකොට එහෙම ගන්න නම් අනිවාර්යෙන්ම ඔයාලා ඒ දේවල් කරලා බලන්න ඕන. කරලා බලනකොට තමයි හොඳ අවබෝධයක් අපට ලැබෙන්නේ. තේරුණාද? දැන් පොතකින් බැලුවට ඉච්චර අවබෝධයක් අපට ලැබෙන්නේ නැහැ. නේද? දැන් ටියුට් එකක් කියවලා බැලුවට ඒ අවබෝධය අපිට ගන්න බැහැ. ඒවා කරලා බලන්න ඕන. එතකොට තමයි ඒ කවදාවත් අපිට ඒක අමතක කරන්න බැහැ. නේද? අමතක වෙන්නේ නැහැ. තේරුණාද? හරි. හොඳයි ඒක. දැන් අපිට මේ පාඩමේදී ඉස්සරහටත් ඒ වගේ වැඩ ටිකක් තියෙනවා. හොඳද? ඉස්සරහටත් අපිට ඒ වගේ වැඩ ටිකක් තියෙනවා. දැන් ඔයාලා අර තීම්පිය නා පිටිපන්ද මා ගිනි පෙට්ටි නේද? ලී හෝ ප්ලාස්ටික් මිට සහිත ලෝහ හැඳි ජලය අඩංගු බීකරය නේද? මේ වගේ දේවල් ඔයාලට දෙන්න ඕනේ ඉස්කෝලේදී නම්. අර ඔයාලා මෙන්න මේක කරානේ අර ඉටිපන්දමක් දැල්වා තීම්පියන මත සිතෙව්වා නේද? ඉටිපන්දමක් දැල්වලා තීම්පියන මත සිතවලා ලෝහ හැන්දට ජලය ටිකක් ස්වල්පයක් දමා ඉතිකන්දම් දැල්ල මත අල්ලාගෙන හිටියා. දැල්ල මත මෙහෙම අල්ලාගෙන හිටියා. ඒ ඉන්නකොට මොකද සිද්ධ වුනේ? කරපු අය නම් දන්නව ඇති නේ? ඉතිපන්දම් දැල්ලෙන් අර රත් වෙනකොට මේ ලෝහ හැන්ද රත් වෙනකොට ජලය ටික ටික වැතුනස නක් 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 ජලය ටික ටික අඩු වෙනවා නේද? අර හැන්දේ තිබුණු ජලය ටික ටික අඩු වෙලා ජලය වාෂ්ප වෙලා යනවා. වාෂ්ප වෙලා යනවා නේ? බුබුලු දානවා, බුබුලු දාලා ඊට පස්සේ ජලය අතුරු දහන් වෙලා යනවා. ඒ කියන්නේ ජලය වාෂ්ප වෙලා යනවා. එහෙනම් දැන් ජලය රත් කිරීමේදී සිදුවන දේ නිරීක්ෂණය කරේ ඔයාලා. ඒ ජලය රත් කිරීමේදී සිදුවන දේ තමයි නිරීක්ෂණය කරන්නේ. හොඳයි, අපි එක චුට්ටක් ඇඳගනිමු ලස්සනට පොතේ. මෙහෙම ලියන්න. ජලය සෑ ගන්නද? ඔව්, පරිසරයේ පොතේ ජලය රත්යේදී සිදුවන දේ. ජලය රත් කිරීමේදී සිදුවන දේ. Thank you.
ලස්සනද ඉන්න ගෙදර Andali Varai sir. Andali Varai sir. Sir Andali Varai. Sir Andali Varai. Andali Varai. Sir Tami. Namkar Latti Varai sir. Oh, ena api yatin liyamu. යතින් අපි ලියමු දැන් ඔයාලා මේකෙදි දැක්ක දේ නිරීක්ෂණය කළ දේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා අපි ලියන්න බලන්න මේක යතින් जालय रात्वे ඔනා මෙන්න මෙලිය සිදුවන දේ සිදුවන දේ ඔව් ජලය රත්වේ මුලින්ම වෙන්නේ ජලය රත් වෙනවා ඊට පස්සේ ජලය ටික ටික අඩු වෙයි ජලය ටික ටික අඩු වෙයි जालय टिक टिक आडवे अवसानेर मोकद वेन्ने जालय वाष्पवे जालय वाष्पवे आचे वाष्पवे एक उदाने आचे मारमुनाई ने पड़ा कीना Hey, Varai. Hey, Varai.
ඉවරයි සර්. ඉවරයි කරලා ඉවරයි. ඉවරයි සර්. ඉවරයි සර්. කරලා ඉවරයි සර්. හොඳයි දැන් මෙයා ගන්න. මේක ඔයාලා පුතේ ඕන තරම් කරලා තියෙනවා. ඔය අපි තේ බොන්න වතුර උණු කරන්නේ කෙතලේට දාලා නේද? ඉතින් කෙතලේට දාලා උණු කරනකොට මොකද වෙන්නේ? ටිකක් වෙලා යනකොට ජලය රත් වෙනවා. නේද? රත් වෙලා ඔන්න ජලය නටන්න පටන් ගන්නවා. නේද? අර හැන්ද රත් වෙනකොටත් මේ ජලය උදාන පටන් ගන්නනේ. අර බුබුලු ගානේ හදන්නේ. හැබැයි මේ බුබුලු ගාන එක දිගටම තියෙන හැටි උත් ලිප නිවන්න නැතුව දිගටම තියෙන හැටි උත් මොකද වෙන්නේ බුබුලු දාලා බුබුලු දාලා ටික 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 නේද කේතලේ වතුර අඩු වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ වතුර සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා වාෂ්ප වෙලා යනවා නේද අර හැන්දේ ජලය වාෂ්ප වුණා වගේ නේ වාෂ්ප වෙලා යනවා අපි එතකන් ඉතින් තියන්නේ අපි වතුර ටික ඊට පස්සේ තේ හදනවා නේද නැත්තම් අපි වෙන මොකට හරි ගන්නවා එහෙම තිබුණා තියෙන සමාහලට අමතක වුණාම නේද අමතක වෙලා සමාහලට මේ වාදනේ පිච්චිලා සමාහලට ලොකු අනතුරක් වෙන්නත් පුළුවන් එහෙම වුණොත් නේද එහෙමත් වෙනවා හරි එහෙනම් ඔන්න ඔයාලා දන්නවා දැන් ජලය රත් වෙනකොට මොකද වෙන්නේ වාෂ්ප වෙලා යනවා ඒ මම දැන් ලොග්ගුනේ ඔව් මොකද පුතේ සර් මම දැන් ලොග්ගුනේ හරි හරි මේ අපි කමන්නේ ඔයා මෙතන ඉඳලා යමු රයිට් එහෙනම් ඔන්න ඔයාලා මේ ක්‍රියාකාරකම ඉගෙන ගත්තේ ඒක අපි යමු එහෙනම් ඊළඟ වැඩේට හොඳයි මෙන්න ඔයාලට ඊළඟට කරන්න තියෙන වැඩේ මොකද්ද ඒ පොඩි පොඩි ක්‍රියාකාරකම් ටික හරි මෙන්න මේ වගේ එකක් මට කියන්න මේකට උත්තර කියන්න වෙන ඔයාලට හොඳින්ම හොඳින් රත් කරපු හොඳටම රත් වෙච්ච හැන්දක් මතට ජල බිඳුවක් දැම්මොත් මොකද වෙන්නේ? වස්ත්‍ර වෙනවා. වස්ත්‍ර වෙනවා. පොඩි ජලය වස්ත්‍ර වෙනවා. ජලය වස්ත්‍ර වෙනවා. වස්ත්‍ර වෙන කාරණේ පොඩි සබ්ද ජලය වස්ත්‍ර වෙනවා. ජලය වස්ත්‍ර වෙනවා. ක්‍රියාකාරකමේදී හැබැයි රත් වෙච්ච එකක් මතක තැටියක් අපි කියමු ඔන්න රොටි තැටිය රත් වෙලා තියෙන වෙලාවට වතුර බිඳුවක් වෙනවා. චූස් කර සද්දයක් එනවා නේද? සද්දයක් ඇවිල්ලා තමයි ජලය වාෂ්ප වෙලා යන්නේ. නේ? රයිට්. එකක් ඔයාලා දාන්න හොඳයි. දැන් පුතේ මේ එන්නකෝ ජල වාෂ්ප අහන් ඉන්න. දැන් ජලය වාෂ්ප වුණාට පස්සේ නිකම් මේ අපිට ඇහැට පේන්නේ නැහැ එතකොට. හැබැයි ඒ ජලය තමයි ජල වාෂ්ප. ඇහැට පේන්නේ නැතුව තියෙන්නේ. නේද? ඉතින් මේ ජල වාෂ්ප සීතල වුණොත් එහෙනම් මොකද වෙන්නේ? නැවත ජලය හදා ගන්න පුළුවන්. ජලය වාෂ්ප කළොත් නැවතත් අපිට ජලය හදා ගන්න පුළුවන්. ඒකටත් මෙන්න මේ වගේ ක්‍රියාකාරකමක් තියෙනවා ඔයාලට කරන්න. හොඳද? මෙන්න මෙහෙම හොඳට අහගන්නකෝ. මේකත් කරලා බලන්න. ලී ප්ලාස්ටික් හෝ මිට සහිත අර ලෝහ හැන්දක් තිබුණේ දැන් මේ හැන්ද මතට ජලය ස්වල්පයක්ගෙන ඉටිපන්දම් දැල්ලේ රත් කරනවා වගේ. අන්න ඊට පස්සේ අර දැන් ජලය ටික පුතේ වාෂ්පලා යනවනේ පිටවල ජල වාෂ්ප නේද? ජලය වාෂ්පලා යන. ඔයාලා ඉහලින් අල්ලනවා උඩින් අල්ලනවා තින්පියනක් අල්ලන නැත්නම් ලෝහ තහඩුවක් අල්ලන නැත්නම් වීදුරු තැටියක් අල්ලන උඩින් අල්ලන්නේ ගොඩක් උඩින් රත් වෙන තැන නෙමෙයි ගොඩක් උඩින් ඇල්ලුවට පස්සේ මොකද වෙන්නේ මොකද වෙන්නේ ඒ කියන්නේ මෙන්න මේ වගේ වැඩක්
මේ බලන්න ගැනීම සාර්ථකයි ගල වාස්තු ගල බින්දුව වදිනවා පින් බෙරේ රඳිනවා ආ මෙන්න මේ වගේ වෙනවා පින් බෙරේ රඳිනවා ආ මෙන්න ඉති පන්දම මෙන්න ඉති පන්දම අඳ ගන්නද සර් ආ අඳින්න එපා අඳ ගන්නද සර් එපා එපා මේකට ජලය දානවා ජලය දැම්මට පස්සේ මේ ජලය වාෂ්ප වෙනවනේ නේද ටික ටික අඩු වෙලා ජලය වාෂ්ප වෙන බව දැන් ඔයාලා දන්නවනේ මේකට උඩින් අල්ලනවා තහඩුවක් තින් තහඩුවක් අල්ලනවා මොකක් හරි එතකොට පුතේ මේ ජල වාෂ්ප මේකේ දැකෙනවා අර තහඩුව ගැටිලා ජල වාෂ්ප ගැටිලා නැවත ජල හැදෙනවා නැවත ජල බිඳු හැදෙනවා එහෙනම් දැන් ඔන්න හොඳට අහගන්නකො වෙච්ච වැඩේ මෙතෙන්දි මෙතෙන්දි උණ උණ දේ තමයි අපිට වැදගත් වෙන්නේ ජලය රත් වුණාට පස්සේ ජලය වාෂ්ප බවට හැරුණා මේ තින් තහඩුවේ වැදුනට පස්සේ අර ජල වාෂ්ප නැවත සිසිල් වුණා නේද සීතල වුණා සීතල වුණා මොකද වෙන්නේ නැවතත් ජලය හදාගන්න පුළුවන් මේ මෙතන තියෙන්නේ වාෂ්ප වාෂ්ප සිසිල් වුණාම නැවත ජලය හැදෙනවා ඒ ජලය නැවත රත් වෙනකොට නේද ආයිමත් වාෂ්ප බවට හැරෙනවා ආයිමත් සිසිල් වෙනකොට ආයි ජලය හැදෙනවා නේද ආයි රත් වෙනකොට ආයි ජලය ඔන්න ඕක මේ නේද නිකන් මෙහෙම රවුමක් වගේ යන වැඩක් නේද රවුමක් වගේ සිද්ධ වෙන්නේ මේක ඒක වාට තේරෙනවද ජලය රත් වෙනකොට වාෂ්ප වෙනවා ඒ වාෂ්ප නැවත සිසිල් වෙනකොට ආයිමත් ජල බිඳු බවට පත් වෙනවා තේරුණාද සර් WhatsApp එකට දානවද ඔව් WhatsApp එකට දානවා right තේරුණාද හොඳයි තියාගන්න ඔව් එහෙනම් අපි එකක් අඳගනිමුනේ right ඒක අර ගොඩක් මේ ඉක්මන අඳගන්න ඕන හොඳ නැත්නම් වෙලා නැති වෙනවා මං කරමු වෙලා මදි නැත්තම් මේකත් ගෙදරදි කරලා මට වීඩියෝ එකක් එවන්න मेन मे प्रश्निया सैंडल वरा
ජලවාෂ්ප සිසිල් වීමේදී ජලවාෂ්ප සිසිල් වූ විට ජලවාෂ්ප සිසිල් වූ විට ජලවාෂ්ප සිසිල් වූ විට සෑදෙන්නේ මොනවාද ජලවාෂ්ප සිසිල් වූ විට සෑදෙන්නේ මොනවාද प्रयोजन जलवाष्प प्रश्न लिया
ජලවාෂ්ප යොදා ගන්නා අවස්ථා ලියන්න. ජලවාෂ්ප යොදා ගන්නා අවස්ථා ලියන්න. දෙවනි ප්‍රශ්න. පිට්ටු තැම්බීමට තව දෙකක් ලියන්න. පිට්ටු තම්බන්න ගන්න. හැලප තැම්බීමට. ඔව් හැලප තැම්බීමට. ඉන්දියාප තැම්බීමට. ඇයි අපි මේ දවස්වල නේද ඖෂධ ජලවාෂ්ප මොකටද ගන්නෙ? ඖෂධ කොළ දාපු ජලවාෂ්ප මොකටද ගන්නෙ? වටලප්පන් සෑදීමට මාලිය ඇල්ලීමට ඇල්ලීමට. ඔව් අර ජලවාෂ්ප අපි මූණට අල්ලනෝනේ නේද? නේ? මේම හුස්ම ගන්නවනේ. විස බීජ නැසීමට නේ? විස බීජ නැසීම ජලවාෂ්ප යොදා ගන්න. හැලප තැම්බීම. හැලප තැම්බීමට right liyana ko keep ya liya patambimata wash pallimata oh wash pallimata very good len devat lappan tambimata india patambimata radua මේක තව ක්‍රියාකාරකමක් ගෙදරදි කරන්න. මොකද සර්? හොඳයි. මම එක පෙන්වන්නම් ඔයාලා ඇඳ ගන්න. වෙලා මදි මං කරන්න වෙනවා හොඳේ හරි යට එන්න ලැබෙන මෙන්න ලියා ගන්න හොඳේ ice scatter लिया गया है ओ ice scatter ice scatter समान प्रमाणයක් බැගින් समान प्रमाण समान प्रमाण सर लिया प्रमाण अनेक
හොඳයි මම පෙන්නන්නම්. ඔය හරියට හුන්න මෙන්න මේ ටික මම දැන් කියුවේ මේ ටික තමයි අයිස් කැට සමාන ප්‍රමාණය බැගින් ගෙන සර් හිස් බදුනට සමාන ජලය සහිත බදුනට උණුසුම් ජලය සහිත කියන්නද ඔය ටික ලියා ගන්න පළවෙනි භාජනයේ තියෙන හිස් භාජනය හිස් එකේ මුකුත් නැහැ දෙවනි භාජනය ඔය භාජන ටික ඇඳ ගන්න ඕන ඔයාලා දෙවනි භාජනය සාමාන්‍ය ජලය සහිත භාජනයක්. සෑක කොටු කර ගන්නත් ඕනද? ඔව් කොටු කර ගන්න පස්සේ දැන් අඳින්නකො. තුන්වෙනි භාජනය උණුසුම් ජලය සහිත භාජනයක්. ඔය භාජන තුනම එකවර ගන්න ඕනේ. මේක සැරින් සැරේ කරන්න බෑ. සමාන භාජන තුනක් ගන්න. අරගෙන සමාන ජලය සහිත භාජනයකට සාමාන්‍ය වතුර දාන්න අනිත් භාජනයකට උණුසුම් වතුර දාන්න. ඒ පස්සේ මොකද කරන්නේ? සමාන ප්‍රමාණයට වතුර අරගෙන මේ අයිස් කැට අරගෙන දැන් ඔක දාන්න ඕනේ වීඩියෝ කරලා. පුළුවන් නම් වීඩියෝ කරලා දාන්න. එහෙනම් මම අනිත් පැත්තට ෂෙයා කරනවා. හිස් බඳුනට අයිස් කැට පහක් දැම්මොත් සාමාන්‍ය වතුර තියෙන එකටත් පහක් දාන්න. මේකටත් පහක් දාන්න. හැබැයි එක වතාවේ කරන්න ඕන ඔය තුනම හොඳේ. එකපාර කරන්න ඕන. වෙන වෙනම කරලා හරියන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලා සිදුවන දේ නිරීක්ෂණය කරන්න පුතේ. සිද්ධ වෙන්නේ මොකක්ද කියලා බලන්න. පළවෙනි භාජනයේට වෙන්නේ මොකද්ද? දෙවෙනි භාජනයේට වෙන්නේ මොකද්ද? තුන්වෙනි භාජනයේ ඇතුලේ සිද්ධ වෙන්නේ මොකක්ද? හොඳින් නිරීක්ෂණය කරන්න. පොතු ඇතුලේ තියෙන ටික විතරයි ලියන්නේ. මේක අනිවාර්යයෙන්ම කරන්න ඕන ගෙදරදී. ලියලි ඉවරයි. ලියලි ඉවරයි සර්. සර් කල්ලි වරයි සර් කල්ලි වරයි හරි සර් කල්ලි වරයි හරි හරි සර් අද පරිසරෙන් ඉවරද නෑ ගණිතේ තියෙන කල්ලි වරයි සර් වරයි හොඳයි එහෙනම් පරිසරයේ පාඩම අපි මෙතනින් අවසන් කරනවා අද දවසේ පාඩම හොඳද මේකේ පුතේ ඔයාලා සිදුවන දේවල් නිරීක්ෂණය කරලා හිතේ තියාගෙන ඉන්න ලියන්න යන්න එපා මම ලබන සතිය ඇහුවට පස්සේ කියන්න පුළුවන් වෙන්න ඕන මොකද්ද සිද්ධ වුනේ පළවෙනි භාජනයේට මොකද්ද සිද්ධ වුනේ
දෙවනි භාජනයේ ඇතුලේ මොකද්ද සිද්ධ වුනේ? තුන්වෙනි භාජනයේ මොකද්ද සිද්ධ වුනේ? වතුර අයිස් කැටි ඉක්මනටම දියුනේ මොන භාජනයේද? අන්න ඔයගේ ප්‍රශ්න අහනවා. හොඳයි එහෙනම් මේ ලින්ක් එකෙන්ම නැවතත් අපි ගණිතයේ පාඩමට